තම වීඩියෝ කරන්න හදන්නේ මේ මම දැකපු ඊයේ රෑ දැකපු වීඩියෝයක් සම්බන්ධයෙන් වීඩියෝ කීපයක් සම්බන්ධයෙන් පහුගිය දවස්වල කිසිම දැනුමක් නැති ඔය මුතු බෙල්ලෝ වගේ හරක් පැටවු හරිද යසෝදරාවතයි බෞද්ධ දර්ශනයයි ප්‍රථම ප්‍රේමයේ විශ්වවිද්‍යාලවල කර විශ්වවිද්‍යාල ඇතර අපි පාක් පැරණි විශ්වවිද්‍යාල හිටියේ පැරණි විශ්වවිද්‍යාලේ මාත් හිටියේ ඒ වයි නැති දේවල් කිය කිය YouTube එක හරහා සහ Facebook එක හරහා පොරවල් වුණා. ඉතින් ළමයිනුත් බොහොම ආදරෙන් වැළඳගත්තා. හරිද? දැන් ඒ ළමයි ආදරෙන් වැළඳගෙන යන්නේ උන්ගෙන් බයොලොජි ඉගෙන ගන්න. හරිද? එතකොට ඇත්තටම අපේ ළමයි විනාශ වීම මිසක් ඒ ජනප්‍රියභාවය හරහා අනාගතයේ තමන්ගේ අනාගතයේ තීරණය කරන ළමයි උත්සාහ කරනවා දැන්. ඒකනේ ඒ පන්ති වලට සහභාගී වෙන්නේ. එතකොට ඒ මිනිස්සුගේ ඇත්තම දැනුම බලා ගන්න පුළුවන් මේ ඊයේ බලපු වීඩියෝ වලින්. හරි. නැෂ්ටික බලාගාරයක් සම්බන්ධයෙන් දාලා තිබ්බා. ලංකාවේ නැෂ්ටික බලාගාරයක් හදන්නේ නැත්තේ නැෂ්ටික බලාගාරයේ පිපුරුවොත් ලංකාව ලංකාවේ භූමි ප්‍රමාණය මදිලු ඒ ඉෆෙක්ට් එකට. හරි. මම හිතන් ඉන්නේ නැෂ්ටික බලාගාරය කියන්නේ නැෂ්ටික බෝම්බ කියලා. නැෂ්ටික බෝම්බ ගැනීම අහලා තියෙන උතුරු කොරියාවේ එතකොට ඒකේ රටවල නැෂ්ටික බෝම්බ සම්බන්ධව අහලා තියෙනවානේ. හරිද? එතකොට උන් දන්නේ නැෂ්ටික බලාගාරයක ගොම නැෂ්ටික බෝම්බ තමයි උන්ට මතක් වෙන්නේ. නැෂ්ටික බලාගාරයක ක්‍රියාකාරීත්වය මුන් දන්නේ නැහැ. තවද එකද කියනවා බීඩියක් බීලා අපේ මිනිස්සු අපේ ලංකාවේ නැෂ්ටික බලාගාරයක හදුවොත් බීඩියක් ඇතුළට ගිහිල්ලා බීඩියක් පත්තු කරලා බීඩිය විසික් කරාම බලාගාරය පුපුරනවලු. හරි? ලයිටර් එකකටම බලාගාරය පුපුරනවලු. ඒ වගේ පොළඳ හරක් කතා කියන මිනිසුත් එක තමයි අපේ ළමයි දැන් එකතු වෙලා තියෙන්නේ. ඒක ඉතින් රට අනාගතේට රට අනාගතේ කොහොමද කෙලවිලා තින්නේ මේ තියෙන විදිහට තවත් කෙල වෙනවා. මොකද අපේ මේ මහා පොළොවේ උපදිනේ උන්ට පිටරටවත් ගිහිල්ලා තමන්ගේ දැනුමට ආර්ථික වටිනකමක් දීමේ හැකියාව නැති වෙනවා. මොකද උන්ට දැනුමක් නැති වෙනවනේ උසස් පෙළ විභාගයේදී. හරි ඒක නිසා පොඩක් කල්පනාවෙන් ওই මිනිස්සුම තේරුම් අරගෙන අනාගතේට යන්න. නැත්තම් අපේ රටවල් තවත් විනාශ වෙනවා. මම දැක්ක බඩහිර චිත්‍රපට ගැනත් දාලා තිනවා. මොනවද මුන් කියන හරක් කතා. හරි ඒකින්ද ඔය හරක් පොරවල් කරන්න නේතුව හරි මග හොයාගෙන ඉස්සරහට යන්න.